අයබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඉතින් අපි අද මේ වීඩියෝ තුළින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ වෙසක් මාසයේ එනම් මැයි මාසයේදී හිමිවන රාජයෝග ඔබගේ ලග්නයට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද කියලා. ඉතින් මෙතෙක් පැවති දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයේ සංසිඳලමින් සිත සැලසෙන සුබ ග්‍රහ තත්ත්වයක් වෙසක් මාසයෙන් ආරම්භ වන බව ග්‍රහචාරයෙන් පෙන්නුම් කරනවා. 2022 මැයි මාස පළවෙනි ඉරිදා පහන්වන අවස්ථාවේ ලබා තිබෙන තත්කාල ග්‍රහචාරය දෙස බලමු. තත්කාල මේෂ ලග්නය හා තත්කාල සිංහ නවංශකයේ ඇති ග්‍රහ පීඨියම් නිසා නරකට වඩා සුබ තත්ත්වයක් විදහා දක්වනවා. උච්ච රවි ලග්නයේ රාහු සමග සිටීම නිසා රජයට පැමිණෙන අභියෝග ජය ගැනීමට හැකිවනවා. රටේ ජනතාව අපේක්ෂා කරන සිතුම් පැතුම් සපුරාලන කාලයක් ආරම්භ වෙනවා. තත්කාල දොළොස්වැන්නේ ගුරු සිකුරු බලවත් වීම නිසා විදේශ ආධාර ලැබීමෙන් සහන සැලසෙන බවද සෞඛ්‍ය අධ්‍යාපන අංශයන්හි පැවති අඩුපාඩු දුර්වල තත්ත්වයන් ඉවත් වෙලා යනවා. ඉතින් රාජ්‍ය අංශ විශේෂයෙන්ම ආරක්ෂක අංශයේ සේවවල නියැලි සේවකයන්ටද හොඳ කාලයක් උදා වෙනවා. තත්කාල 11 වැන්නේ කුම්භ රැසෙහි ලග්නාධිපති සෙනසුරු මුල ත්‍රිකෝණ බලය පතුරවන බැවින් කම්කරු ජනතාවට මෙන්ම රටේ වැසියන්ටද පෙර පැවති දුෂ්කර තත්ත්වයන් මිදී හිතසුව පිණිස තම දිවි පෙවත පවත්වාගෙන යාමට හැකි කාලයක් උදා වෙනවා. එහෙම සිටින අඟහරු හා නෙප්චූන්ගේ අශුභ දෘෂ්ටි හේතුවෙන් පැන නගින විරෝධතා මහජන උද්ඝෝෂණ ඇතිවෙනවා. පාරිසරික අනතුරු සිදුවෙනවා. ජල ගැලීම් හේතුවෙන් පාරිසරික විපත්වලටද මුහුණ දීමට හේතුවන නිසා ජලාශ්‍රිත ප්‍රදේශ පරිහරණයෙන් වැළකී සිටීමට ඉල්ලා සිටිනවා. ඒ ලග්නවට ග්‍රහචාරය කෙසේදැයි අප බලමු. ඉතින් මේ තත්ත්වය ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය. මේෂ ලග්නය. පස්වන්නාධිපති ආත්මකාරක රවි උච්ච බල සහිතව මේෂ ලග්නයේ හැසිරෙන නිසා තම සිතැඟි පරිදි ජයග්‍රහණය කරා දිවි මන්පෙත් වර්ධනය වෙනවා. විදෙස්ගමන් සැලසෙනවා. ආර්ථික තත්ත්වය දියුණු වෙනවා. ඉක්මන් නොවේ ඉවසීමෙන් සැනසීම ලබාගත හැකි වෙනවා. ලග්නයේ අඟහරු 10, 1 සහ 11 අධිපති සෙනසුරු සම 11 වැන්නේ ගමන් කිරීම පාපයන්ගේ එකතුවක් වෙනවා. උපචය ස්ථානයේ බැවින් එය බලවත් වෙනවා. ඒ නිසා ලග්න හිමියාගේ අභිමතාර්ථ සඵල වෙනවා. වෘෂභ ලග්නය. දෙවැන්න අධිපති මිත්‍ර බුධ ලග්නයේ තම බලය පතුරවන බැවින් යහපත සැලසෙනවා. ඉගෙනුම් සාර්ථක වනවා. තරඟ විභාග ජය ලැබෙනවා. අන් අයගේ ආධාර උපකාර ලැබෙනවා. ලග්නාධිපති සිකුරු උච්ච 11 වැන්නේ ගුරු සමග එක්වීම ආදායම් මාර්ග සරු කරනවා. විවාහ කටයුතු අපේක්ෂා කරන අයට මංගල සීනු හැඬෙනවා. තම ඥාතීන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඔවුන්ගේ පැසසුමටද ලක්වෙනවා. මිතුන ලග්නය. මිතුන ලග්නාධිපති හා 4 වැන්නාධිපති බුද තම මිශ්‍ර රැසෙහි ඍෂභයේ හැසිරෙන බැවින් හා 11 වැන්නේ රවි රාහු බලවත්ව ගමන් කරන බැවින්ද ගුරු සිකුරු දෙපළද බලවත්ම රාජයෝග සහිතව ගමන් කරන බැවින් තම අනාගතයට සරිලන කාර්යයන් සඵල වෙනවා. මේ කාලය තුළ මිතුනේන් ජනිත වන දරුවන්ගේ කේන්ද්‍රවල ගුරුහංස හා මාලවි නම් රාජයෝග දෙකම පිහිටුවා තියෙනවා. රැකී රක්ෂා ලබා දීම, උසස්වීම් ලැබීම, තරඟ විභාග ජය ලැබීම, විදේශකමන් හා විදේශ ධනය ලබා දීම, දේපල ඉඩකඩම් හා වාසනාව ගෙනදෙන ගෘහලාභවලට හිමිකම් පවතිනවා. කටක ලග්නය. ලග්නාධිපති සඳු දෙවැන්න අධිපති රවි හා එක්ව 10 වැන්නේ ගමන් කිරීම නරක වෙන්නේ නැහැ. ආර්ථික ලාභ ලැබෙනවා. රැකී රක්ෂා වැඩි දියුණු වෙනවා. විදේශ සම්පත් ගෙන දෙනවා. පවුලේ කටයුතු වලදී තරමක් ඉවසිලිමත් වෙන්න ඕන. 9 වැන්නේ ගුරු සිකුරු දෙපළ බලවත් වීම වාසනාව ගෙන දෙනවා. පෙර පින් පැදී භාග්‍යවන්ත ජීවිත ගෙන යාමට හැකි වෙනවා. වසර දෙකහමාරක ලග්න අෂ්ටක ඒරාෂ්ටකය ඇති බැවින් වැඩිපුර පින්දහම් කටයුතු යෙදීම වැදගත් වෙනවා. සිංහ ලග්නය. ලග්නාධිපති රවි උච්චව භාග්‍යස්ථාන ආශ්‍රිතව ගමන් කිරීම වාසනාවන්ත වෙනවා. ධර්ම ජීවිතය කෙරෙහි වැඩිපුර කාලයක් යෙදවීමට හැකිනම් හොඳයි. විවාහ කටයුතු වලට සිත යොදවන පිරිස් කල්පනාකාරී වෙන්න ඕන. ඊට බාධා මෙල් එල්ල වෙනවා. මේ කාලය තුළ සිංහයෙන් උපත ලැබූ දරුදරියන්ගේ කේන්ද්රවල සෙනසුරුගෙන් නෙදන ශසනම් රාජයෝගය යෙදෙනවා. ලග්නාධිපති 9 වැන්නේ උච්ච බලය ලබා තිබෙන අතරම රවි දෙපස ගුරු සිකුරු හා බුධ සිටීම නිසා උභයචාරී යෝගය ලබා තිබීමද තම පෙරපින හා භාග්‍ය මතුකර දෙන විශේෂිත තත්ත්වයක් වනවා. කන්‍යා ලග්නය.
ලග්නාධිපති බුධ නම වැන්නේ යෙදෙන බැවින් භාග්‍ය සම්පන්න කාලයක් ගත කිරීමට හැකි වෙනවා. සත්වැන්නේ පිහිටා ඇති ගුරු සිකුරු රාජයෝග දෙකම කලාතුරකින් දක්නට හැකිවන අතරම මේ කාලය තුළ ජනිත වන දරුවන්ගේ කේන්ද්‍රවල ගුරුහංස හා මාලවී රාජයෝග දෙකම එක විටම යෙදීම විශේෂත්වයක් වෙනවා. එසේම මෙතෙක් ඉටු කර ගැනීමට අපහසුව තිබූ ප්‍රධාන කරුණු කාරණා සඵල කර ගැනීමට හැකි වෙනවා. ඉඩකඩම් ලැබීම, ගෘහලාභ, ගරුසලකිරි ලැබීම, මූල පහසුකම් සියල්ල ලබා දෙනවා. දොළොස්වැන්න අධිපති රවි අටවැන්නේ සිටීම විපරීත යෝගයක්ද වනවා. තුලා ලග්නය. ලග්නාධිපති උච්ච බල සහිතව හා විපරිත යෝග බල ඇතිව හයවැන්නේ ගමන් කිරීම තම ඥාතීන්ගේ පිදුම් ලැබීමට හැකිවන අතරම නිරෝගසුව සම්පත් ගෙන දීමට හේතු වෙනවා. හතර සහ පහ අධිපති සෙනසුරුද ශුභ බල ගෙන දෙනවා. ලාභ සත්කාර ලැබෙනවා. විවාහ මංගල කටයුතු වලට තර්මක බාධා පවතිනවා. තම අපේක්ෂාවන් ඉටු කර ගැනීමට හැකිවන අතරම ජීවන ගමන සාර්ථකව පවත්වාගෙන ගැනීමට පුළුවන් වෙනවා. ඇතැම් විට තමා වෙත එන අපවාද චෝදනා ඉවසාගෙන සිටීමට සිදුවෙනවා. අධ්‍යාපන කටයුතු වලට හිතකර වෙනවා. වෘශ්චික ලග්නය. ලග්නාධිපති අඟහරු පාප ශනි සමගම ගමන් කළත් හතරවැන්නට මේ දෙපළම හිතකර නොවන නිසා කල්පනාකාරී වෙන්න ඕන. පස්වැන්නේ දෙක පහ හිමි ගුරුගේ හා සිකුරුගේ පිහිටීම ලග්නය දැකීමෙන් තමාගේ චිත්ත ශක්තිය වර්ධනය වෙනවා. ධන ධාන්‍ය ලැබීම, පින්වත් දූපුතුන් ලැබීමට හේතු වෙනවා. විදේශගත වීමට අපේක්ෂා කරන අයට ඒ සඳහා අවස්ථාව සැලසෙනවා. විදේශ ධනය ලබා දෙනවා. විදේශ ව්‍යාපාරවලට සම්බන්ධ වීමටද පුළුවන් වෙනවා. ඉදිරි වසර දෙකහමාර තුළම වෘශ්චික ලග්නයෙන් ජනිත වන දරු දැරියන්ගේ කේන්ද්රවල ශෂ රාජයෝගය පිහිටනු ලැබෙනවා. ධනු ලග්නය. ලග්නාධිපති ගුරු බලවත්ව ගුරුහංස යෝගයත් සිකුරු උච්චව මාලවී යෝගයත් එක්විට හතරවැන්නේ යෙදෙනවා. මේ ඉතා කලාතුරකින් යෙදෙන රාජයෝග දෙකක් වන නිසා පින්වන්ත අයට ඉතා සුභඵල ලැබෙන වකවානුවක් වනවා. වාසනාවන්ත ජීවිතයක් ඇරඹීමට භාග්‍ය ලබා ගැනීමට පුළුවන් වෙනවා. සැප සම්පත් ගෙන දෙනවා. යාන වාහන ඉඩකඩම් ප්‍රශ්න විසඳෙනවා. මවුට හා මව්පස ඥාතීන්ට හිතකර වෙනවා. මේ කාලය තුළ උපදින දරුවන්ට එක විට රාජයෝග දෙකක් ලැබෙනවා. මකර ලග්නය. මකර ලග්නාධිපති දෙවැන්නේ බලවත් වන බැවින් මෙතෙක් පැවති දුෂ්කරතා අවසන් වෙනවා. ගෙදර දොරේ කටයුතු වලදී ඉවසීම ප්‍රධාන වෙනවා. සහෝදර පක්ෂයට ශුභඵල වෙනවා. ලග්නාධිපති සෙනසුරු තම මූල ත්‍රිකෝණ රාශිය වූ දෙවැන්නේ බලවත් වෙනවා. ඉඩකඩම් හා ගෙදර සම්බන්ධව තිබූ ප්‍රශ්න අවසන් වෙලා යනවා. ගෘහලාභ ලැබෙනවා. යහපත් සිතුවිලි වර්ධනය කරගත යුතු කාලයක්ද වෙනවා. නොසිතූ විරු ලාභ ජීවිතයට ලබා දෙන කාලවකවානුවක් තමයි මේ කාලය. කුම්භ ලග්නය. ලග්නාධිපති රාජයෝග සහිතව වසර දෙකහමාරකම එහි ගමන් කරනවා. එම කාලය තුළ මේ කුම්භ, ඍෂභ, සිංහ, වෘශ්චික ලග්නවලින් උපදින දරුවන්ට ශෂයෝගය පිහිටවනු ලැබෙනවා. ලග්නාධිපති ශනි ශෂයෝගය සහිතව ලග්නයේ බල පරාක්‍රමය විහිදුවනවා. පියවරින් පියවර තමාගේ දියුණුව ගෙන දෙනවා. දැහැමි දිවි පෙවතකට යොමු වීමෙන් ධන ධාන්‍ය පිරිසම්පත් ගෙන දෙනවා. මීන ලග්නය. ලග්නාධිපති ගුරු ලග්නේ උච්ච සිකුරු සමඟ එක්ව ගමන් කිරීම ශුභඵලදායකත්වය වැඩි කරනවා. මෙහිදීද රාජයෝග දෙකක් ක්‍රියාත්මක වෙනවා. මේ කාලය තුළ මීනෙන් ජනිතවන අය පින්වත් දරුවන් වෙනවා. තම සිතැඟි පරිදි දියුණුවට මං පෑදෙනවා. වාසනාව ගෙන දෙනවා. පෙර පින්මතු වෙනවා. ධන ධාන්‍ය ගේදුර වාසනාව ප්‍රභු ගරුසලකිලි සත්කාර ලබා දෙනවා. රැකියා දියුණුව විදේශ ගමන් ආදීටද සුබදායක වනවා.